Welcome to my YouTube channel. අද මම ඔයගලන්ට අරන් ආව ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක්. හුඟක් අය දින ප්‍රශ්නයක් තමයි අපේ පරණ PC එකේ තියෙන CD ROM එක DVD ROM එක නැත්තම් DVD write එක external drive එකක් විදියට පාවිච්චි කරන්න කොහොමද කියලා. ඉතින් මම ඒකට හරියන හොඳ solution එකක් හොයාගත්තා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේකදී මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ පරණ PC එකේ තිබුණ DVD ROM එක. මේක ටිකක් පරණ එකක්. අපි බලමු මේකේ front panel එකේ මොකද තියෙන්නේ කියලා. මේක LG DVD ROM එකක්. ඒගොල්ලන්ට පේනවා audio output එක සහ volume control එකක් තියෙනවා. ඊට අමතරව eject button එක තියෙනවා. ඉතින් අනිත් දේවල් නම් සාමාන්‍ය විදිහට තමයි ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ. මේකේ බැක් පැනල් එකේ ඔයගලන්ට පේනවා IDE port එකක් සහ power port එක තියෙනවා. මොකද මේ ගොඩක් පරණ එකක් නිසා IDE support කරන විදිහට තමයි හදලා තියෙන්නේ. මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම මිලදී ගත්ත enclosure එක index एक्सटर्नल केस के लिए नाम कर लेती है ना मेके लोगों से गया थी ना मेके डिगा प्रमाणिक विशाल है का वो मेके पेन ना ना यूएसबी 2.0 सपोर्ट करना इटा मतलब विंडोज 95 इंदला में इधर का रिलीज कर पु विंडोज ऑपरेटिंग सिस्टम से उल्टा गैला पेन के लिए था मेके हादल थी ना ඔව් මේකේ බැක් පැනල් එක ගත්තා මේකේ ඔන් ඔෆ් ස්විච් එකක් තියෙනවා ඊට අමතරව ඔඩියෝ අවුට්පුට් එකක් DC ඉන්පුට් එකක් USB type D වර්ගයේ පෝට් එකක් දකින්න හම්බෙනවා ඊට අමතරව LED ඉන්ඩිකේටර් සහ කූලින් ෆෑන් එකක් තියෙනවා මේක රත් වෙන එක නවත්තන්න මේක ඇතුළේ නම් මෙච්චර පැහැදිලිව පේන්නේ නැති එක. මෙතන දකුණු පැත්තේ මම දකින්න පුළුවන් කූලින් ෆෑන් එක. අපි දැන් එන්ක්ලෝෂර් එක ගලවගෙන ඉමු මේකේ ෆ්‍රන්ට් සහ බැක් පැනල්ස් කවර් වෙන්න ප්ලාස්ටික් කවර්ස් දෙකක් තියෙනවා මේ දෙක ගලවගෙන ඉමු ඊට පස්සේ මේකේ ටොප් කවර් එකක් තියෙනවා අපි ඒක තිමිරි ස්ලයිඩ් කරලා ගලවගෙන ඉමු විදන් බලමු මේකේ සර්කිට් එක කොහොමද තියෙන්නේ කියලා. ඔව් මෙතන තියෙන්නේ මම කලින් කියපු කූලින් ෆෑන් එක. මේ IDE port එකක් පේනවා මෙතන. IDE cable එකක් තියෙනවා පොඩි එක. ඊට අමතරව මෙතන තියෙනවා power connect එකක්. power cable එකත් එක්ක. මෙතනදී IDE cable එකේ මේ connect එක DVD ROM එකේ IDE port එකට connect කරන්න ඕනේ. ඒ වගේම මේ power connect එක අපේ ROM එකේ power port එකට connect කරගන්න ඕනේ.
මෙතනදී අපි කනෙක්ට් කරගන්නේ අපිට හම්බ වෙන ඇඩැප්ටර් එකේ පවර් කනෙක්ට් එක. එතකොට අපිට හම්බ වෙන USB type B USB කේබල් එක කනෙක්ට් කරගන්නේ මේ USB 2.0 කියන පෝට් එකට. මෙතනදී බලාගන්න පුළුවන් අපිට එන්ක්ලෝස් එකත් එක්ක හම්බෙන කේබල්ස් ටික. මෙතන වම් පැත්තේ තියෙන්නේ පවර් කේබල් එකේ මේ පවර් කේබල් එකේ කනෙක්ට් එක ඔය ඇඩැප්ටර් එකේ දකුණු පැත්තේ තියෙන ඇඩැප්ටර් එකේ පෝට් එකට කනෙක්ට් කරන්න ඕනේ. මෙතනදී තියෙන්නේ එන්ක්ලෝස් එකට කනෙක්ට් කරන පවර් කනෙක්ට් එක. අපිට ඒකත් එක්කම 2 pin plug එකක් තමයි මෙතනදී හම්බෙන්නේ. ඕගලන්ට 3 pin plug එකක් උනත් කනෙක්ට් කරගන්න පුළුවන් මෙතනදී. මෙතනදී ඕගලන්ට බලාගන්න පුළුවන් USB type B කියන කේබල් එක. මෙතනදී බලාගන්න පුළුවන් ඕගලන්ට USB type B connect එකක්. හරි එහෙනම් අපි දැන් අපේ එන්ක්ලෝස් එක අපේ DVD ROM එකට කනෙක්ට් කරගමු. මේ කනෙක්ටර්ස් ලූස් කනෙක්ෂන්ස් නැතුව සම්බන්ධ කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද නැත්තම් මේකේ data transfer කරන්න බැරි වෙයි. නැත්තම් මේකේ power on කරගන්නත් බැරි වෙයි. මෙතනදී අපි කරන්නේ අපේ DVD ROM එක enclosure එකට හරියට adjust කරලා fix කරගන්න එක. මෙතන ඩෝගලන දකින්න පුළුවන් enclosure එකේ circuit එකයි DVD ROM එකයි අතර පොඩි space එකක් තියෙනවා. මේ space එක තියෙන විදිහට තමයි මේ enclosure එක හදලා තියෙන්නේ. මෙතනදී ඕගලන්ට දකින්න පුළුවන් එන්ක්ලෝස් එකේ හෝල්ස් හතරක් තියෙනවා. මේ හෝල්ස් හතර DVD ROM එකේ හෝල්ස් හතරට සමාන්තරව හදලා තියෙන්නේ. මේ එන්ක්ලෝස් එකත් එක්ක නට්ස් හතරක් එනවා අපිට. මේ නට්ස් හතර අපිට දීලා තියෙන්නේ අපේ DVD ROM එක මේ එන්ක්ලෝස් එකට හොඳින් මවුන්ට් කරගන්න. හරි දැන් අපි DVD ROM එක enclosure එකට mount කරගෙන ඉවරයි. දැන් අපි මේකේ top cover එක වහලා බලමු. top cover එක වහලා මේකේ අපි ඉස්සලා අයින් කරගත්ත plastic covers දෙක මේක හරියට match වෙන විදිහට set කරගන්න ඕනේ. මෙහෙම කරගද්දි නැත්නම් ඔයගොල්ලෝ පේනවා මෙතන හරියට නට්ස් ටික හද කරගන්න බැරි වෙනවා.
හරි එහෙනම් දැන් අපි රක්ෂිතක තද ගේනවා හරි එහෙනම් අපි දැන් නැස්ටික සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි මේකේ කේබල්ස් එක හරියට කනෙක්ට් කරගෙන අපේ ලැප්ටොප් එකට කනෙක්ට් කරලා බලන්න ඕනේ මේක හරියට වැඩ කරනවද කියලා. ඒ විදිහට තමයි කේබල්ස් ටික කනෙක්ට් කරගත්තම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි නම් මේක පවර් ඔන් කරලා බලමු අපි හදාගත්ත එක්ස්ටර්නල් DVD ඩ්‍රයිවර් එක වැඩ කරනවාද කියලා. මෙතන මම ඉන්ජෙක්ට් බටන් එක ප්‍රෙස් කරා. හරි එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මේ DVD රූම් එකේ ට්‍රේ එක එලියට ආවා. ඒ කියන්නේ මේ ටීවී රූම් එක කොහොමද වැඩ කරනවා කියන එක. දැන් අපි මේක ලැප්ටොප් එකට කනෙක්ට් කරලා බලමු ලැප්ටොප් එකේ මේක ඩිටෙක්ට් කරගන්නවද කියලා. මේක ස්විච් ඔන් කරාට පස්සේ ටිකක් වෙලා යනවා මේකේ DVD ඩ්‍රයිව් අයිකන් එක පෙන්වන්න. අපි බලමු කොච්චර ලාගින් පෙන්වනවද කියලා. ඕ දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් DVD ඩ්‍රයිව් අයිකන් එක डिस्प्ले वेना एक मे डीवीडी रोम लैपटापेट डिटेक्ट करें आधे अभी करें डीवीडी इंसर्ट करने मगे डीवीडी इंसर्ट कर लगना अभी बल मे डीवीडी मगे लैप ओपन करना पड़वा काले पाचिका रोम හරි ඔයගොල්ලන් දැන් පේනවා මගේ ඉන්සර්ට් කරපු DVD එක ඕපන් වුණා. දැන්නම් කිසිම ප්‍රශ්නයක් එහෙම වුණේ නැහැ. අපි කොයි කරත් කියලා මේකේ performance බලන්න මේ folders ඕපන් කරලා බලමු මේක slowද නැත්නම් සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්ද කියලා. सामान फोल ओपन करवाडी ट्रमेंट वेड करना एक्सटर्नल ड्राइव वेड करना थिंकल मेवा इंक्लोज गना होल गे ईडी पोर्ट कलपेदा साड पोर्ट कलपेदी बल वीडियो की मुनार्थी मगे चैनल सब्सक्राइब करना कमेंट सेक्शन आना तीन देवल आना आप इलाग वीडियो की हाँ बेमो